විරාත් කෝලි කියන්නේ මේ දවස්වල ක්‍රිකට් වාර්තා පොත වැඩිම වෙනස් කරන ක්‍රීඩකයෙක් වුවත් හරි. මොකද කෝලිගේ නමට පසුගිය කාලේ ඉන්දිය වාර්තා වගේම ලෝක වාර්තාවත් ගණනාවක්ම ලියාගන්න ඔහු සමත් වුණා. දකුණු අප්‍රිකාව ඉන්දියාව අතර තිබුණු තුන්වෙනි එක්දින තරගයේදී මේ විදිහට කෝලි තවත් ලෝක වාර්තාවකට තමගේ නම ඇතුළත් කරගත්තා. ඒ වාර්තාව තමයි එක්දින තරගයක ලකුණු 100ක් දුවල විතරක් ලබාගෙන තියෙන වාර්තාව. මේ වාර්තාවේ කෝලිට කලින් හිටියේ පිතිකරුව 4 දෙනෙක් විතරයි. මේ විදිහට එක්දින තරගයක ලකුණු 100ට වැඩි දුවලගත් පළවෙනි පිතිකරුව තමයි දකුණු අප්‍රිකාවේ ගැරි කර්ස්ටන්. කර්ස්ටන් 1996 දී එක්සත් අරාබි එමීර් කණ්ඩායම එරිව ලකුණු 112ක් දුවලා අරගෙන තියෙනවා. කර්ස්ටන් එදාගත්ත ලකුණු 112 එක 6 පහර වලින් ගත්ත ලකුණු 76කුත් එක්ක මුළු ලකුණු 188ක් ගන්න සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දක්ෂතාවය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට්. 2004 සිම්බාබ්වේ එක්ක තිබුණු තරගයකදී ගිල්ක්‍රිස්ට් ලකුණු 172ක් ගනිද්දී ලකුණු 102ක්ම අරගෙන තියෙන්නේ දුවලා. ගත ලකුණු වලින් ඉතුරු 70 තමයි 6-4 පහර වලින් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදිය දක්ෂතාවයක් කරලා තියෙන්නේ 2013 දී මාටින් ගප්ටි. ගප්ටි එංගලන්තයේ එක්ක තිබුණු තරගයකදී ලකුණු 189ක් ලබා ගනිද්දී එකෙන් ලකුණු 101ක් අරගෙන තියෙන්නේ දුවපු ලකුණු වලින්. ඉතුරු ලකුණු 88 තමයි 6-4 පහර වලින් අරගෙන තියෙන්නේ. දකුණු අප්‍රිකාවේ වර්තමාන එක්දින නායකයා වන පැඩ් ඩුප්ලෙසි මේ විදිය ලකුණු 100කට වඩා දුවලා අරගෙන තියෙනවා. ඩුප්ලෙසි මේ හපන්කම කරලා තියෙන්නේ 2017 ශ්‍රී ලංකාවට එරෙහිව තිබුණු එක්දින තරගයකදී. මේ තරගයේදී ඩුප්ලෙසි ලකුණු 185ක් ගනිද්දී එකෙන් ලකුණු 103ක්ම දුවලා තමයි අරගෙන තියෙන්නේ. අවසාන වතාවට කෝලි තමයි මේ වාර්තාවට එකතු වෙලා තියෙන්නේ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක තිබුණු තුන්වෙනි එක්දින තරගයේදී ලකුණු 160ක් ගනිද්දී එකෙන් ලකුණු 100ක්ම දුවලා අරගෙන. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ channel එක subscribe කරලා නැතිනම් ඔයාට පුළුවන් මේ වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.